මේ හුමාකම පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ ආපාලි විශ්වවිද්‍යාලයයි. 1982 අප්‍රේල් 22 වනදා පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල හිමියන් විසින් මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකත්වයේ ගනු ලැබුවේ බෞද්ධ දර්ශනය මෙරට තුලමින්ම විදේශ රටවලටත් ව්‍යාප්ත කිරීමට හැකි ගිහි සහ පැවිදි ධර්මදූත පිරිසක් නිර්මාණය කිරීමේ අරමුණින්. කෙසේ වෙතත් මෙම උතුම් අරමුණ කෙලසමින් රජයේ සසු විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක නවක වදය මෙම විශ්වවිද්‍යාලය තුලත් ක්‍රියාත්මක කිරීමට අමනයන් කණ්ඩායමක් මේ වන විටත් පෙරමුණගෙන සිටිනවා. ඊට මුහුණ පෑ පළමු වසරේ ශිෂ්‍ය හිමි නමක් සිය අත්දැකීම් අද දෙරණට අනාවරණය කළා. හරියට අර වදගාගාරයක් හා සමාන තැනක් තමයි බෞද්ධාපාලි විශ්වවිද්‍යාලය කියන්නේ. එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය ඇතුලේ අමානුෂික විදිහට නවක ශිෂ්‍යයන්ව නවක වදයට යොමු කරගන්නවා. මේකේ තියෙනවා ගංජා, කුඩු, අයිස්, අරක්කු මේ හැම දෙයක්ම මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙනවා. ඔබ වහන්සේ විඳින්න උන පීඩාවන් මොනවද? හොස්ටල් වල අපිය ධන ගස්සලා තිබ්බා, බඩ ගෑවෙව්වා. මේකේ තියෙනවා අපාය කියලා එකක් තියෙනවා. එතකොට වවුල ගහනවා කියලා එකක් තියෙනවා. මානසිකම ක්‍රියාවන් තමයි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක ශිෂ්‍යයන්ව නිරුවත් කරලා ලිංගික අඩත්තයට අනුවට පත් කරනවා. හැම කෙනෙකුටම මද්‍රව්‍ය පානය කරන්න බලහත්කාරකම් සිදු කරනවා. කවුද ඔබ වහන්සේලා මේ රැක් කරන්නේ මෙහෙම? මේකේ වගකිවයුතු කෙනා තමයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති. මේ කට්ටිය නේවාසිකාගාරය ඇතුළට ශිෂ්‍යෝ ගන්නකොට කියන්නේ මේක ඇතුලේ හාමුදුරුවරු කවුරුත් නැහැ. බැරි වෙලාවත් මේ කාරණාතික එළියට ගියොත් තොපි මරලා හංගනවා කියන තර්ජනය තමයි ශිෂ්‍යයන්ට සිදු කරන්නේ. හඬපට තියෙනවා. මේ විශ්වවිද්‍යාලයට තදින්ම දේශපාලනික අතපීවීමක් තිබෙනවා. විශේෂයෙන් අපි වාමාංශික පක්ෂ කිහිපයක් මේ විශ්වවිද්‍යාලයේ දැඩිවම ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ අදහස්, සිතුම් පැතුම් ඒ සියල්ලම මේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම විශ්වවිද්‍යාල පරිසරයේ නේවාසිකාගාරවල රැඳී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු ඒ ගැන සොයා බැලීමට පාලන අධිකාරියේ හිමිවරුන් නේවාසිකාගාරයක් වෙත පසුගියදා වැඩම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේබල ධම්මරතන හිමියන්ගෙන් විමසුවා. මේ සම්බන්ධයෙන් මහෝපාද්‍යයන් වහන්සේගේ වෛශ්‍යාංශලගේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. සමහර සිසුන් අපට තොරතුරු ලබා දුන්නා. ඒ අනුව අපි හඳුනාගත් ශිෂ්‍යයන් කිහිප දෙනෙක්ගේ පන්ති සනම් කරලා තිබෙනවා. ඒ වගේම මූලික පියවරක් හැටියට හෝමාගම පොලිසිය අපි පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ පැමිණිල්ලට අනුව CID කිනුත් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.